කර්මන්ත හා සංචාරක අමාත්‍යංශයේ මගින් දැක් වූ දායකත්වයේ මුල් කරගෙනමින් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයමින්ම තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැගී ඇති බව ලෝක බැංකුව පවසනවා. අද නිකුත් කරන ලද ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇකියුම අනාගතය සඳහා විවෘත කිරීම යන වාර්තාව මගින් ඒ බව සඳහන් කර තිබෙනවා. රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායීකරණය දක්වා පවත්වා ගැනීම රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිවිකත කිරීම, මධ්‍යකාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා. දළ වශයෙන් නවරැකියා 142,500ක් උත්පාදනය කළ හැකි වාර්ෂිකව තුල බිලියන 10ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ප්‍රයෝජනයට නොගත් අපනයන හැකියාවන් ශ්‍රී ලංකාව සතු බව මාලදිවයින නේපාලය හා ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසනවා. අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම් නිෂ්පාදන සේවා සහ කෘෂිකර්මාන්තයේ අපනයන විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට සැලකිය යුතු අවස්ථාවක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ෆිච් රේටිංස් ආයතනයේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවිගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ධනාත්මක යාවත්කාලීන කිරීම් සපයා තිබෙනවා. මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝබර් 4 නිවේදනය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකාවේ ණය නිල කමිටුවේ උපදේශනය සාර්ථකව අවසන් කර ඇති බවයි. මූලික කිවිසුම නිල ණය හිමියන් සහ බැඳුම් කර හිමියන් අතර සංසන්දනාත්මකව මූලධර්මයට අනුගත වන බවට සහ IMF වැඩසටහනේ නියමයන්ට අනුකූල වන බවට අමාත්‍යංශය පෙන්වා දුන්නා. මෙය ප්‍රතිවිගත කිරීමේ ක්‍රියාවලියේ අපේක්ෂාවන් සඳහා ධනාත්මක සලකුණක් ලෙස ෆිච් රේටිංස් පවසනවා.